Thank you.
Ding. Ding, ta, ding. Ding, 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 ding,
சாதுக்காரையாக தென்ன சாதுக்கா ஹரியன்னு ஒன்று மே பாருங்க மாதிரி சாதுக்காரையாக தென்ன சாதுக்காரையாக சாது நே ஹரி ஒன்று எக்காய் தெக்காய் துணை கேளா அதுக்காக ஒன்று ஹரி எங்காய் தெக்காய் துணை சாது கியான் சாது கியான் சாது காரே அது என்ன சாது காரே அது ஹரி 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 ஒன்று அந்திமத்தாவை அந்திமத்தாவை ஹரி எடுக்காம ஹரி சாது காரே அது என்ன சாது காரே அது என்ன சாது காரே அது என்ன சாது 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 காரே அது என்ன சாது காரே அது என்ன Baba black sheep have you any wool yes say yes say three bag full one for my master and one for the dame one for the little boy who take me down the lane Johnny, Johnny, yes, Papa, eating sugar, no, Papa, telling lies, no, Papa, open your mouth, ha, 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 ha. அப்பட சிரி ஹதாய் தாயாய் ஹதாய் விசர் பண கோமே போட்டி நம்ம ஐயோ பல்லனவா பல்லனவா பொடி நம்ம வந்து தமுண்ட கீ பாருனா கேள தீனா மே காம்பரே பிளிவல் டஸ்பஸ் கர கண்டு கேல கோஹித் வெடக் நே கியூவட வெடக் நே ஹமதாம பப்ஜி 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 யாக்கோ முகத்தோக கால தீன தேரும முகத்துவார் விக்கார நமத் தாகின இஸ்ராயில் கேள்வோ அதர் பாஸ் நீ குத்தே கது கரகின கண்டாயம் தெக்கட பேதல சீவுர குத்தாகின யுத்த கரணும் பலனவா பலனவா தம்மும் மங்கேன விதிர ஹதுனன மிலாகட அலுத் பான்சல கதாகின ஏக்கே நாயக ஹாமுதுரோ வேண்ட தரம் மன் தமுண்ட ஆதர் சமத்துனா கோ ஏ பார் முகத்து முகத்து ஐயோ அரே பெரேத பான்சல டாலுத் எங்கே நாப்பு போசிலேன் பிகான் செட் எக நேது கனவா கனவா ஓ கோம கால நத்தி நாஸ்தி கரல தால அந்திம மாவத் கால தானவா இத்தரை தமிசட்ட கரண்டு புழுவாள் அம்மப்பா அம்மப்பா மேக மகே விழாவு விழாவு பண அம்மப்பா முந்துக்கு என்ன மட்டப்பூ வந்து மே ஒக்கம தனியம கரண்டு தெருவான் சரணாயி மகத்தியோ மாவை அகினவாது அத்தராய் அட்டாய் தகையாய் கட்டிய நாங்க என்னவா அனே மகத்தியோ மே மேக்கே ஹெம விலையம மே அட்மிட் அட்மிட் கேளுக்காக பெட்டனோ அனே மகத்தியோ மட்ட பொட்டாக தான் கிணக்கு அன்றுக்கும் மேக ஐங்கர கண்ணு கோமது கேளா ஓ மகத்தியோ மகத்தியோ பண்ண போத்து முகத்து மீ தாள தீன்னே මොකද්ද ආ සාදුගේ මයික් එක ඕෆ් වෙලා ආ මයික් එක ඕෆ් වෙලාද ආ පොඩ්ඩක් ඉන්නකෝ බලන්න කොහෙද මේ මයික් එක තියෙන්නේ මට මේවා හොයාගන්නත් බෑ තාම මේවා දන්නේත් නෑනේ මහත්තයෝ ඕ බන්න පුත ආ හරි මේ තියෙන්නේ ආ මයික් එක ඔන්න ඔන් කරා ආ හරි 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 අනේ මහත්තයෝ දැන් මාව ඇහෙනව නේද අනේ හොඳයි 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 අනේ මහත්තයෝ මම මේ කී කී හිටියේ මේ ස්ක්‍රීන් එකේ හැම වෙලේම මේ ඇඩ්මිට් ඇඩ්මිට් කියලා එකක් වැටෙනවා අනේ හරි කරදරේ මහත්තයෝ කිසි වැඩක් කරගන්න විදිහක් නැහැ අනේ දන්න මහත්තයෙන් මට පොඩ්ඩක් කරුණා කරලා කියන්නකෝ මේක අයින් කරගන්නේ කොහොමද කියලා ඔව් මහත්තයෝ මොකද්ද
security 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 අනේ මහත්තයෝ මේවා කිව්වට මට හරියට තේරෙන්නේ නැහැ මහත්තයෝ මට මේවා හොයාගන්නත් බෑ අනේ දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ එක කොහෙද තියෙන්නේ කියලා ඕ මහත්තයෝ කොහෙද ආ දකුණු පැත්තේ කෙළවරේ අටම දකුණු පැත්තේ කෙළවරේ යට ආ මහත්තයෝ තියෙනවා මේ මොකද්ද ආ 33ක් තියෙනවා මහත්තයෝ 33ක් ඕ ආයි 33 ඔබණ්ඩ ආ ඔන්න එබුවා ආ හරි මහත්තයෝ මේ ඒ පාර මොකද්ද මේකක් ඇවිල්ලා තියෙනවා මේ මොකද්ද මේ වේටිං රූම් කියලා එකක් ඇවිල්ලා තියෙනවානේ මහත්තයෝ ඕ මහත්තයෝ අනේ කියන්නකෝ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා ඒක ඩිසේබල් ආ ඩිසේබල් ඩිසේබල් කොහෙද බලමු ආ මේ තියෙන හරි මහත්තයෝ තියෙනවා ඔන්න ඔන්න ඩිසේබල් ආ හරි හරි මේන්නේ මහත්තයෝ කට්ටිය ආ නේ එනවා 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 ඔන්න එනවා 25යි 28යි 32යි 35යි 39යි 43යි 48යි අනේ හරි හරි මහත්තයෝ කට්ටිය එනවා කිසි ප්‍රශ්නයක් නැහැ අනේ එහෙනම් තෙරුවන් සරණයි කියලා අපිට පුළුවන් අපේ බණ දේශනාව දැන් පටන් ගන්න ඈ මොකද්ද මහත්තයෝ ආ සාදුව පේන්නේ සාදු තාම පේන්නේ නැහැ මොකද සාදු තාම වීඩියෝ කැමරාව ඔන් කරලා නැහැ ඈ තවම බණ්ඩට කට්ටිය සම්බන්ධ වෙන ගමන්නේ මහත්තයෝ ඉන්නේ ඒක හින්දා අපි තව පොඩි වෙලාවක් ඉවසමු මහත්තයෝ හොඳේ හොඳයි මහත්තයෝ හොඳයි අනේ මහත්තයෝ ඇත්තටම කියන්න ඕනේ 7යි 10ට පටන් ගන්න තිබ්බ බණ 7යි 20 වෙනකන් කල් ගියේ මහත්තයෝ දන්නේ නැද්ද මේ පොඩි පොඩි කාර්මික දෝෂ මමත් මේවා තාම ඉගෙන ගන්න ගමන්නේ යන්නේ මහත්තයෝ ඔව් ඒකින්ද අනේ තරහ නැතුව අපි තව පොඩි වෙලාවක් ඉවසමු මහත්තයෝ හොඳේ ආ මහත්තයලට කියන්න මගේ බණ දේශනාවල් ගැන කට්ටියක් මට පෞද්ගලිකව පවා මැසේජස් දාලා තිබ්බ කෝ බලන්න මේන් තියෙනවා එකක් මොකද්ද මේ ආ සාදු අපි අනිවා එනවා අපි මතු ගමින් කියලා දාලා තියෙනවා නේ කොච්චර දෙයක්ද ඉතින් ඈ මේ මොකද්ද මේ තව එකක් තියෙන්නේ ආ සාදුගේ බණ හරි ලස්සනයිලු පින් සිද්ධ වෙනවා මහත්තයෝ පින් පින් මේ මොකද්ද මේ තව එකක් අයින්නේ තියෙන්නේ අම්මා සාදුත් ලස්සනයි කියලා තියෙනවා මට තරහා ගන්න බෑ දෙයියෝ මේවා ඕකට තමයි මහත්තයෝ අමූලික ශ්‍රද්ධාව කියලා කියන්නේ. හොඳයි. දැන් අපිත් මහත්තයෝ බණ කියලා බලාපොරොත්තු වෙන්නේ මේකනේ. ඕක තමයි මහත්තයෝ අපිටත් තියෙන එකම සතුට. හැබැයි මහත්තයෝ කීප දෙනෙක් මගෙන් මෙහෙම ප්‍රශ්නකුත් අහලා තිබ්බා. මගෙන් අහලා තිබ්බා මහත්තයෝ ඇයි මේ බණ දේශනාවකට රුපියල් 60,000ක් වගේ ලොකු මුදලක් ගන්න කියලා. දැන් බලන්න මහත්තයෝ. දැන් data package එකක්ම කීයද? ඈ දැන් සාමාන්‍ය ෆෝන් එකකින් මේ වැඩේ මට කරන්න බෑ මහත්තයෝ. අඩුම Apple iPhone 12 Pro Max එකක්වත් ඕනේ මහත්තයෝ. ඈ ඒ මදිවට මට ප්‍රචාරණ වියදම්ම මාසෙට යනවා මහත්තයෝ රුපියල් 40,000කට වැඩිය. ඈ ඒ මදිවට දැන් පන්සලේ කරන්ට් බිල මට මේවා දරා ගන්න බෑ මහත්තයෝ. මට මේවා දරා ගන්න බෑ. මට නිකන් පිස්සු වගේ. මේ බලන්න මේ බලන්න මගේ වටේ හරියට ඉලෙක්ට්‍රික් බඩු සාප්පුවක් වගේ. අනේ අනේ මට මේව තනියම දරා ගන්න බෑ මහත්තයෝ. මට පිස්සු වගේ මහත්තයෝ. මම උඹට කලිනුත් කියලා තියෙනවා මගේ වැඩවලට කරදර නොකර කරුණා කරලා මෙතනින් ඵලයන් කරුණා කරලා ඵලයන් මහත්තයෝ ආ මහත්තයෝ මං කිය කී හිටියේ මහත්තයෝ දැන් මේ දේවල් ගැන සලකලා බලලා මහත්තයෝ මම තීරණය කරා මහත්තයෝ ඉතාලම සහනදායි මිලකට මගේ සේවාව මහත්තුරුන්ට සපයන්නේ කියන්නේ මේ ඒ කියන්නේ මහත්තයෝ දැන් අනික් හාමුදුරුවරු වගේ නෙවෙයි වෙන කවුරුත් ලංකාවේ මෙහෙම කරන්නේ නැහැ මහත්තයෝ ඒ කියන්නේ මම රුපියල් 40,000ක් වගේ පොඩි මුදලකට මගේ සේවාව ඔබතුමන්ලාට සපයනවා ඒක හින්දා මහත්තයෝ මං කියන්නේ දන්න කියන අයටත් කියන්න මේ දේශනාව ගැන වෙන කවුරුත් ලංකාවේ මෙහෙම කරන්නේ නැහැ මං විතරයි මහත්තයෝ කරන්නේ ඒක හින්දා මං ඔබට එකපාරක් කිව්වා ආයෙත් මට කියන්න ඉඩ දෙන්න එපා කරුණා කරලා මට මගේ වැඩ ටික පාඩුවේ කරගන්න ඉඩ දීලා මෙතනින් ඵලයන් කරුණා කරලා මෙතනින් ඵලයන් යන්න මොකද්ද මහත්තයෝ අනේ මහත්තයෝ මට අද මීට වැඩිය නම් කට්ටියව සම්බන්ධ කරගන්න විදිහක් නෑ මහත්තයෝ මොකද අද කණ්ඩායම 100 පිරිලා තියෙන්නේ මහත්තයෝ
මීට වැඩිය නම් මට අද සම්බන්ධ කරගන්න බෑ මහත්තයෝ ඊළඟ පන්තියට තමයි සම්බන්ධ කරගන්න වෙන්නේ ඔව් ඔව් අනේ 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 සමා වෙන්න ඕනේ මහත්තයෝ හොඳේ අනේ මොකද්ද මහත්තයෝ මොකද්ද ආ හරි මහත්තයෝ මම මේ කීකියේ හිටියේ ඒක තමයි දැන් මේ ඇති වෙලා තියෙන ඇඳරණී තත්ත්වෙත් එක්ක මහත්තයෝ මං අරගෙන තියෙන ක්‍රියාමාර්ගයේ හරියටම හරි ඈ ඒ කියන්නේ දැන් මේක තමයි මගේ දෙවනි සූම් බණ කණ්ඩායම දැන් මම ඊයේ එක බණ කණ්ඩායමක් පටන් ගත්තා ඒකෙත් මහත්වෝ කණ්ඩායමේ 100ක් ඈ කණ්ඩායමේ 100ක් දැන් හෙටත් මම බණ කණ්ඩායමක් පටන් ගන්නවා මහත්වෝ දැන් ඒකලත් මහත්තුරුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් කරන්න තියෙන එකම දේ තමයි මහත්වෝ මගේ අර රුපියල් 40000 මගේ බැංකුව ගිනුමට බැර කරලා ඒකෙන් හම්බෙන බැංකු ස්ලිප් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඈ මගේ WhatsApp එකට යොමු කරන එක තමයි මහත්වෝ කරන්න ඕනේ දැන් මහත්වෝ ඔයා මාරුකන් තියෙන කීප දෙනෙක් ඉන්නවා නම් කියන්න මට පුළුවන් ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් 150ක ඈ එහෙම නැත්නම් 100කම වුණත් සහනයක් දෙන්න පුළුවන් මහත්වෝ මොකද අපි දන්නවනේ මහත්වෝ මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්න ඈ හැබැයි මහත්වෝ මම මේ දෙත් කියන්න මට බොරු කරලා විතරක් අහුවෙන්න එපා මහත්වෝ ඈ මොකද කියන්නේ මහත්වෝ ඊයේ එක මහත්වයෙක් මට අර රුපියල් 40000 බැංකු ගිණුමට බැර කරලා ස්ක්‍රීන්ෂොට් එකක් WhatsApp එකට ඉවලා තිබ්බා මහත්වයලට කියන්න ඒකේ අකුරු ටික වෙනම පේනවා ගාන වෙනම පේනවා මොන තුප්පහයි වැඩද මහත්වෝ මේවා ඈ මොන තුප්පහයි වැඩද මහත්වයෝ පිනක් කරනවා නම් හිතට එකඟව කරන්න ඈ නිස්කාරණී මෙතන ඇවිල්ලා පව් පුරව ගන්න එපා අපාගත වෙන්න එපා මහත්වයෝ අපරාධි අනිත් එක මහත්වයෝ මං තව දෙයක් කියන්න ඕන මේ වගේ බණ කියන හාමුදුරුවෝ මේ වගේ බණ කියන හාමුදුරුවෝ ලංකාවටම ඉන්නේ 4 9යි කීයද 4 9යි අනිත් තුන්නම කවුද කියන්නේ මම යන්නේ නැහැ ඒක ඔබතුමන්න දන්නවා ඇතිනේ හැබැයි මහත්වෝ මං කියන්නේ කරන පින හිතට එකඟව කරන්න නිස්කාරණී මෙතන ඇවිල්ලා පව් පුරව ගන්න එපා මහත්වෝ පව් පුරව ගන්න එපා අපරාධි අපරාධි අයවද මොකද්ද මහත්වෝ ආ සාදුව පේන්නේ නැහැ නේද හරි 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 ආ සාදුව පේන්නේ නැහැනේ අහම ඉන්නකෝ එනං සාදු පේනකන් හොඳේ ඔන්න දැන් සාදු පේන්න එනවා ඈ හැබැයි මට පොඩි වෙලාවක් දෙන්න මහත්වෝ මමත් තාම මේවා මේ ඉගෙන ගන්න ගමන්නේ යන්නේ මට මේවා හොයා ගන්නත් බෑ හරියට ආ කෝ බලන්න ආ මේ තියෙන පොත්තම ආ හරි 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 ඔන්න වීඩියෝ ඔන් අනේ මහත්වෝ පොඩි වෙලාවක් දෙන්න හොඳේ හරි 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 කවුරුත් යන්න එපා මහත්වෝ ඔහම රැඳිලා ඉන්න ආ හරි ඔන්න හරි 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 මහත්වෝ ඔන්න සාදු වෙන්න යන්නේ ඔන්න සාදු වෙන්න යන්නේ හරි ඔන්න 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 එහෙනම් ආ හරි කෝ බලන්න ආ හරි හරි ඔන්න මේ තියනවා බොත්තම ඔන්න එබ්බුවා ආ හරි මහත්වෝ දැන් පේනවා නේද හොඳයි මහත්වෝ හොඳයි හොඳයි ආ මහත්වෝ දැන් මේ එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ දැන් මෙතන එක දිගට chat කරන්න ගත්තොත් නම් මහත්වෝ මට මේ බණ දේශනාව එක දිගට කරගෙන යන්න බැරි වෙනවා ඒකින්ද මාව හොඳට ඇහෙනවා මාව හොඳට පේනවා නම් අංක 1 2 කියලා විතරක් chat box එකට දාන්නකෝ මහත්වෝ ආ අනිත් එක මොනවා හරි කාර්මික දෝෂයක් තියෙනවා නම් අංක 99 කියලා chat box එකට දාන්න විශේෂම දෙයක් තියෙනවා මහත්වෝ ඔය වීඩියෝ කැමරා සහ මයික් නම් ඕෆ් කරගන්න විශේෂයෙන් වග බලා ගන්න මොකද ගිය බදාද ගිය බදාද බණ ගෲප් එකේ හරි ප්‍රශ්නයක් වුණා මහත්වෝ මට මොකද්ද මේ දාලා තියෙන්නේ සාදු මොකද්ද උනේ කවුද මේ අහලා තියෙන්නේ ආ Samsung Galaxy Pro 2 අනේ පොඩක් කියනවා මන්නේ කමන්නේ මහත්වෝ කමන්නේ මං කියන්නම්කො මොකද්ද උනේ කියලා ඔන්න මහත්වෝ ගිය බදාද බණ ගෲප් එකේ මම බණ දේශනාව කර කර ඉන්නවා මහත්වෙලට කියන්න අපේ පන්සලේ අවුරුදු 7ක පොඩි නමකුත් එදා මාත් එක්ක බණට වාඩි වෙලා මහත්වෝ බණ කියේක ඉන්න අතරවාරේ මට පේනවා chat box එකේ chat වගේයක් යනවා සාදු වීඩියෝ එකක් ඔන්නෙලා වීඩියෝ එකක් ඔන්නෙලා කියලා මමත් ඉතින් මහත්වෝ ගිහිල්ලා බැලුවා බැලින්නම් මහත්වෝ මේකට ආපු උපාසකම්ම කෙනෙක්ගේ වීඩියෝ කැමරාවක් ඔන්නෙලා ඈ මේ ඇත්තගේ ශ්‍රද්ධාව කොච්චරද කියනවනම් මහත්වෝ ඈ බණට ආවේ පරක්කු වෙලයි කියලා ඇඳගෙන හිටපු ඇඳුම කළුයි බණට සුදුසු නැහැ කියලා අර දිනෝදාහක් කියන කැමරාව ඉස්සරහා වෙඩි ගලවන්න පටන් ගත්තා මං කිව්වා මහත්වෝ මං නොසෑහෙන්න කිව්වා උපාසකම්ම ගලවන්න එපා එපා කියලා කිව්වා මහත්වෝ කොහෙද මේ ඇති අහන්නේ මේ ඇති දිගටම මේක කරනවා ගලවනවා අඳිනවා ආපහු එකක් අලුතෙන් ගන්නවා අඳිනවා
විනාඩි 20ක් විතර මේ ඇති මේක එක දිගට කරගෙන ගියා මහත්තයෝ. දැන් මහත්තයෝ මට මේ ඇත්තිව මේක ලීව් කරන්නත් බෑ මහත්තයෝ. ඕඩියන්ස් එක කැඩෙනවනේ මහත්තයෝ. ඈ දැන් ඒකින්ද මහත්තයෝ දිගටම බලාගෙන හිටියා. මහත්තයලට කියන්න පොඩි නම එදා කොච්චර බය වුණාද කියනවනම් අද වෙනකම් මාත් එක්ක බණකට වාඩි වෙලා නැහැ මහත්තයෝ තාම. හැබැයි මහත්තයෝ ඒකෙන් එක හොඳකුත් දුනා. මෙච්චර කාලයක් මගේ බණ ගෲප් වල උඩරිම හිටියේ මහත්තයෝ 70යි 75යි. මෙන්න මේ සිද්ධියෙන් පස්සේ 100 ගෲප් එක අඩු වෙන්න. අන්න ඒකෙන් තමයි මහත්තයෝ මං තේරුම් ගත්තේ ඕනම බණ ගෲප් එකක් මැද්දට මේ වගේ පොඩි කොමර්ෂල් එකක් දාගත්තොත් ඕන ප්‍රශ්නයක් යට ගහලා දාගන්න පුළුවන් කියලා. අන්න එදා ඉඳන් මගේ බණ ගෲප් හැම එකේම මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මහත්තයෝ ඔන්න වගේ පොඩි කොමර්ෂල් කෑල්ලක් දාලා ප්‍රශ්නයට ගහලා දානවා මහත්තයෝ. දැන් එතකොට පුළුවන් නේ මහත්තයෝ බණ අහන අයට උනත් ආය අලුතෙන් වගේ බණ අහන්න පටන් ගන්න. අපි කෙලස් දුරු කරගන්න කෙසෙල් කන නිසා ඔය සියලුම ප්‍රශ්න හරි ලේසියෙන් විසඳ ගන්න පුළුවන් මහත්තයෝ. හරි ලේසි. සල්ලි මහත්තයෝ සල්ලි සල්ලි හැමදේම සල්ලි. බඩගින්න වෙනුවෙන් පොඩි රෙදි කෑල්ලක් කුරේ දරාගෙන දුක බණකට පෙරළුවා කියලා පවු නෑ මහත්තයෝ. පවු නෑ මහත්තයලා. අපිව බඩගින්නේ තිබ්බොත් තමයි මහත්තයලාට පවු. අන්න එතකොටයි මහත්තයලාට පවු. මහත්තයෝ දන්නවද අපි සමහර වැඩ කරගන්න ඕන වුණාම සමහරුන්ට බුදු මහත්තයෝ කියලා කතා කරනවා. එතකොට මේ මහත්තුර අපිට ඕන වැඩක් හරි ලේසියෙන් කරලා දෙනවා. උඹලා කාලා බීලා ඇඳලා ඉඳපාලා. හැබැයි අපේ දාන වේල විතරක් අමතක කරන්න එපා මහත්තයෝ. අනිත් එක මහත්තයෝ දාන වේල මොකද්ද මහත්තයෝ? මොකද්ද සද්දයක් එනවා? කොහෙන්ද? බුරනවා? කවුද? බල්ලෝ? අනේ බල්ලෝ කොහෙද මහත්තයෝ මේ පන්සල ඇතුලේ? හරි මහත්තයෝ, හරි හරි හරි. ඔය මහත්තයෝ අර පන්සල එහා පැත්තේ ගෙදර මේ බල්ලෝ දෙන්නෙක් ඇති කරන උන් දෙන්න හැමදාම හවසට බුරන්ට ගන්නවා මහත්තයෝ. කිසි වැඩක් හරියට කරගන්න බෑ මහත්තයෝ. ඔව්. මොකද්ද? සද්දේ වහමු? අනේ බෑ මහත්තයෝ, මට ඒ පවුකාර වැඩේ නම් කරන්න කියන්න එපා මහත්තයෝ. කීයටවත් බෑ. මං ඒක නම් කරන්නේ නෑ මහත්තයෝ. මට සමා වෙන්න. මේ පන්සල යනික බෑ මහත්තයෝ. බෑ. මොකද්ද? ඒ පාර සින්දුවක් ඇහෙනවා. අනේ සින්දු කොහෙද මහත්තයෝ? මේ පන්සලේ ඇහෙන්නේ මේ වෙලාවේ. ඈ දිගටම ඇහෙනවා. හරිනේ මහත්තයෝ, හරි හරි. ඒකත් අර එහා ගෙදරම තමා මහත්තයෝ. අර ඒ ගෙදර හැමදාම හවසට සින්දු දානවා මහත්තයෝ. හරි කරදරයක් තියෙන්නේ. අනේ මහත්තයෝ සමා වෙන්න මහත්තයෝ. මට පොඩි වෙලාවක් දෙන්න මහත්තයෝ. මම ඉක්මනට ඒ ප්‍රශ්නේ බලලා ආපහු සම්බන්ධ වෙන්නම්. අනේ කවුරුත් යන්න එපා මහත්තයෝ. හොම්ම ඉන්න හොඳේ. හොඳයි මහත්තයෝ, මං ඉක්මනට එනවා. හොඳයි. සාමල් පොඩි නම මං තමුන්ට කියලා තිනවා මේ වැඩ නතර කරගන්න කියලා. බලනවා ඕයි. ඇයි තමුසට මේක තේරෙන්නේ නැත්තේ? පොඩ්ඩක් මං කියන එක අහනවා. අයියෝයි මංගෙට තමුසට හිතන්න බැරි. පොඩ්ඩක් මං දිහා කරුණාවෙන් බලනවාකෝ. බලනවා බණ අහන්න එන මිනිස්සු අහන කොහොමද පන්සල ඇතුලේ බල්ල පුරුණ සද්දයි සින්දු සද්දයි ඇහෙන්නේ කියලා. මම මොනවද ඔය මිනිස්සුන්ට කියන්නේ? අයියෝයි තමුසට තේරෙන්නේ නැත්තේ. අනේ මං පුදුම පචකන්දරාවක් කියලා ඔයි මුන් ටික බැලන්ස් කරගෙන ඉන්නේ. පොඩ්ඩක් මං කියන එක තේරුම් ගන්නවා. බල්ලෝ හදුවනම් උඹ බලාගන්න එකත් අමුන්ට අයිති වැඩක් කියලා මං කීප සැරයක්ම කියලා තියෙනවා. ඒක හින්දා හොඳ ඉතින් මං කරන වැඩවලට උදව් කරනවා. බලනවා ඕයි. දැන් මාස 3ක් තිස්සේ අපිට හරියට දාන නෑ. දැන් මාස 3ක් කොයි? මාස 3ක්. අපි බඩගින්නේ මැරිලා යයි. අනේ මට පොඩ්ඩක් උදව් කරනවා. මට මහන්සි ඕයි. ඇයි තමුසට තේරෙන්නේ නැත්තේ මට මේක තනියම කරන්න බෑ. මට උදව් කරනවා. මට පොඩ්ඩක් උදව් කරනෝයි. මට මේක තවත් මේ විදිහට කරගෙන යන්න බෑ. හොඳ හිතින් තමුසේ මගේ වැඩවලට උදව් කරනවා. එහෙම නැත්නම්
මට සිද්ධ වෙයි මේක මීට වැඩිය නරක විදිහකට තමුන්ට කියලා දෙන්න. යකෝ බනහන්නේ නුන් අහන කොහොමද පන්සල ඇතුලේ වෙඩි සද්ද ඇහෙන්නේ කියලා. මං කොහොමද ඔය උන්ට කියන්නේ සමුදෙ මෙතන ඊශ්‍රායෙල් කෙල්ලොත් එක්ක පබ්ජි ගහනවා කියලා. මං මොනවද උන්ට කියන්නේ? අයියෝ තමුසෙට තේරෙන්නේ නැත්තේ. අනේ මාව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. මට මහන්සියෝයි. මට අමාරුයි. මට පොඩ්ඩක් උදව් කරනවා. ඇයි තමුසෙට තේරෙන්නේ නැත්තේ මට මේක තනියම කරන්න බෑ කියලා? පොට්ටම් මං කියන එක අහනවා. පොට්ටම් මං කියන එක අහලා උදව් කරනවාකෝ. මහත්තයෝ මහත්තයෝ මේ අර ප්‍රශ්නේ මම විසඳුවා මහත්තයෝ. අර එහා ගෙදරට මම පණිවිඩයක් යවුවා. දැන් බල්ලපුරණ එක්කුත් නැහැ සිංදු ඇහෙන එක්කුත් නැහැ මහත්තයෝ. හොඳේ ඒ ප්‍රශ්නේ දෙකම හරි. හරි මහත්තයෝ හොඳයි. අනේ තෙරුවන් සරණයි. අනේ මහත්තයෝ මොකද්ද අපි අර අන්තිමට කතා කර කර හිටියේ? බදාදා බණ ගෲප් එකේ ප්‍රශ්නේ. ඔන්න මහත්තයෝ අර උපාසක අම්මා මට එදාම රෑ පෞද්ගලිකව දුරකථන ඇමතුමක් ගත්තා මහත්තයෝ. තෑයක් විතර මාත් එක්ක දුකකේක ඇඬුවා මහත්තයෝ. අනේ සාදු මගේ අතින් සිද්ධුනේ ලොකු වරදක්. මට මේක වාව ගන්න බෑ කියලා මං කිව්වා. උපාසක අම්මා අපි හැමෝම මිනිස්සු. අපි අදින්නේ වැරදි සිද්ධ වෙන්නේ. ඒ වුණාට මේ ඇත්තේ ඒක පිළිගන්නෙම නෑ. මේ ඇත්තේ කියනවා සිද්ධ වෙච්ච වැරද්ද වෙනුවෙන් පන්සල වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනි කියලා මහත්තයෝ. ඊට පස්සේ මේ ඇත්තේ කියපි පන්සලේ විදුලි බිල් ආලෝක පූජාවට තමන්ගේ නොමසුරු දායකත්වය මාසෙ ගානේ දෙන්නම් කියලා මහත්මයා. මාසෙ ගානේ මං කිව්වා උපාසක අම්මා මට මාසෙ ගානේ එපා. මාසෙ ගානේ නෙවෙයි මට කවදාවත් එපා කිව්වා මහත්මයා. අපි මේව බලාපොරොත්තු වෙන්නේ නෙවෙයිනි මහත්මයා මේවා කරන්නේ. ඒ වුණාට මේ ඇති පිළිගන්නෙම නැහැ. මේ ඇති කියනවා මොනවා හරි දෙයක් කරන්නම ඕනෙලු පන්සල වෙනුවෙන්. මං ඊට පස්සේ කිව්වා උපාසක අම්මා මේක උපාසක අම්මගේ පන්සල මගේ පන්සල. අපි ඉන්නේ මිනිස්සුන්ගේ හිත් හදන්ට මිසක් හිත් කඩන්ට නෙවෙයි මහත්තයෝ. ඒ පාර මම කිව්වා උපාසකම කැමැති තීරණයක් ගන්න මම බල කරන්නේ නැහැ කියලා. මම ෆෝන් එක තිබ්බා මහත්තයෝ. මහත්තයලට කියන්නේ මටත් නොසෑහෙන්න දුකයි මහත්තයෝ. මට නොසෑහෙන්න දුකයි. ඒ කියන්නේ මහත්තයෝ දැන් මහත්තයලට මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඉස්සරහට. ඒකින්ද මහත්තයෝ මං කියන්නේ. ඈ මොකද්ද කැඩි කැඩි ඇහෙන්නේ? අනේ මහත්තයෝ මට කියන්නකෝ අනික් හැමෝටමත් එහෙම කැඩි කැඩි ඇහෙන්නේ කියලා. මට පොඩි චැට් එකට මේ මැසේජ් එකක් දාන්නකෝ මහත්තයෝ. ඔක්කොට මෙහෙමයි නේද? හරි මහත්තයෝ හරි හරි අපි මෙහෙම කරමු මහත්තයෝ. මම මහත්තයෝ අලුතෙන් සූම් ලින්ක් එකක් දාන්නම් මහත්තයෝ. අපි ඒකෙන් ආපහු ඉක්මනට සම්බන්ධ වෙමු මහත්තයෝ. හොඳේ? අනේ මහත්තයෝ කවුරුවත් නෑවිදින්නම් ඉන්න එපා මහත්තයෝ. මං ඉක්මනට සූම් ලින්ක් එක දානවා. මේකෙන් අයින් වෙලා අපි ඉක්මනට සම්බන්ධ වෙමු මහත්තයෝ. හොඳේ? අනේ හොඳයි මහත්තයෝ. හරි මහත්තයෝ හරි 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 මේ ඉන්නේ කට්ටිය. හරි 10යි 15යි 25යි 35යි 45යි ආයි 35 වුණා. හරි හරි එනවා එනවා 45යි 55යි 85යි 100යි. අනේ හරි 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 ඔන්න කට්ටිය ආවා. අනේ මහත්තයෝ හැමෝම ඇවිල්ලා ඉන්නේ නේද? අනේ හොඳයි හොඳයි. මහත්තයෝ කියන්නකෝ මාව හොඳට ඇහෙනවද කියලා? හොඳට ඇහෙනවා. සාදුව හොඳට පේනවා කියලාත් දාලා තියෙනවා. අනේ හොඳයි හොඳයි මහත්තයෝ. එහෙනම් මහත්තයෝ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් අපේ බණ දේශනාව දැන් ආයෙත් මුලක ඉඳන් පටන් ගන්න. මහත්තයෝ එහෙනම් සියලු දෙනාම බණ දේශනාව ආරම්භ කරන්න කලින් හොඳ සාදුකාරයක් දෙන්නකෝ බලන්න. හොඳයි. අපේ බු මොකද්ද මහත්තයෝ? මොකද්ද? ගෑනු කෙනෙක්? කොහෙද මහත්තයෝ? පිටිපස්සේ? අනේ පිටිපස්සේ කොහෙද මහත්තයෝ? මේ වෙලාවේ ගෑනු අය මේ පන්සලේ ඈ ඇවිත් ගියා. හරි මහත්තයෝ හරි. ඔය මහත්තයෝ ඊ අර උපාසකම්ම කෙනෙක් මේ දානේ පරක් වෙලා මහත්තයෝ අද දානේ අරන් එනවා කිව්වා පන්සලට හවස. මං හිතන්නේ දානශාලාව කියලා වැරදිලා ආවාසකට එන්න ඇති මහත්තයෝ. මේ දවස්වල හරිය කලබලේ මේ උපාසකම්මලට. අනේ මහත්තයෝ මට පොඩි වෙලාවක් දෙන්න මහත්තයෝ. මං ඉක්මනට පොඩ්ඩක් ඒක බලලා එන්නම් මහත්තයෝ. අනේ කවුරුත් යන්න නම් එපා මහත්තයෝ. හොඳේ? හැමෝම රැඳිලා ඉන්න මීටිමේ. මං ඉක්මනට සම්බන්ධ වෙන්නම් දේශනාවට. අනේ කවුරුත් තරහ වෙන්න එපා මහත්තයෝ. හොඳේ? මං ඉක්මනට එනවා. හොඳයි මහත්තයෝ හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හරි
හොඳයි එහෙනම් මහත්තයෝ මේ අද දවසට අපේ බණ දේශනාව අවසන් කරන්න මත්තෙන් සියලුම දෙනා එකතු වෙලා හොඳ සාදුකාරයක් දෙන්නකෝ. ඔව් මහත්තයෝ සාදුකාරයක් දෙන්න සාදුකාරයක්. ඇයි තේරෙන්නේ නැද්ද? අනේ මහත්තයෝ සාදුකාරයක් දෙන්නකෝ සාදුකාරයක්. මොකද අනේ මෙහෙම බලාගෙන ඉන්නේ. අනේ අනේ සාදුකාරයක් දෙන්නකෝ මහත්තයෝ. අනේ මහත්තයෝ අනේ ඔය මදි මහත්තයෝ අනේ මාව අතරණ කරන්න එපා මහත්තයෝ. ඔයිට වැඩිය සාදුකාරයක් දෙන්නුක ඇයි මේ ගල් කිල්ලල වගේ ඉන්න සමහරු ඇයි අනේ සාදුකාරයක් දෙන්නුක මහත්තයෝ. ඔන්න ඔන්න මහත්තයෝ මාත් එක්ක කියමු ඈ ඔන්න මාත් එක්ක කියමු ඔන්න සා අනේ කෝ අනේ අනේ තව පාරක් මහත්තයෝ ඔන්න 1 2 3 කියලා අපි කියමු මහත්තයෝ. ඔන්න 1 2 3 සා අනේ මහත්තයෝ මදි මහත්තයෝ අනේ මාව තව මහන්සි කරන්න එපා මහත්තයෝ. අනේ මට මහන්සි. අනේ මහත්තයෝ සාදුකාරයක් දෙන්නකෝ. සාදුකාරයක් දෙන්නකෝ මහත්තයෝ. සාදුකාරයක් දෙන්නකෝ මහත්තයෝ. සාදුකාරයක් දෙන්න මහත්තයෝ. සාදුකාරයක් දෙන්න මහත්තයෝ. සාදුකාරයක් දෙන්න. ඔන්න 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 සාදුකාරයක් දෙනවා මහත්තයෝ. ඔන්න සාදු සාදුකයන් මහත්තයෝ. සාදුකාරයක් දෙන්න මහත්තයෝ. සාදුකයන් මහත්තයෝ. ඔබ බලන් ඉන්නපා සාදුකයන් සාදු සා සා ඔබ සියලු දෙනා අවබෝධ කරගත් පරිදි මේ සංසාරයෙන් එතර වෙන්න නම් මොකද්ද මහත්තයෝ ඕනේ? මොකද්ද? සිවුරක්? සිවුරක් නෙවෙයි මහත්තයෝ. සිවුරක් නෙවෙයි. එහෙනම් මොකද්ද? මොකද්ද මොකද්ද ඕනේ? මොකද්ද ඕනේ? සරවකුත් ඇති මහත්තයෝ. සරවකුත් ඇති. කොහ මහත්තයෝ? සාදුකයන් මහත්තයෝ. සාදුකයන්ද? සාදුකයන් මහත්තයෝ. සාදු සාදු සාදුකයන්. සාදුකයන් සාදුකයන් මහත්තයෝ. සාදු සාදු සාදුකයන් මහත්තයෝ. සාදු 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 සාදුකයන් සාදුකයන්ද? Johnny, Johnny, yes, Papa, eating sugar, no, Papa, telling lies, no, Papa, open your mouth. Ha 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 Thank you.